சிரஸ் எஃப்எம் தர்மாசனிய சமந்த சக்ரவாலேசு அத்ரா கச்ஹந்து தேவதா சத்தம்மங் முனிராஜஸ் சுனந்து சக் முக்கதங் தம்ம சவன காலோ அயங் பதந்தா தம்ம சவன காலோ அயங் பதந்தா தம்ம சவன காலோ அயங் பதந்தா நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் சத்தாரோ மே பிக்கவே தம்மா பாவிதா பஹுலீகதா சோதா பத்தி ஃபல சச்சி கிரியாய சங்வத்தந்தி கதமே சத்தாரோ சப்புரிஸ சங்சீவோ சத்தம்ம சவனங் யோனிசோ மனசிகாரோ தம்மானு தம்ம படிபத்தி இமே கோ பிக்கவே சத்தாரோ தம்மா பாவிதா பஹுலீகதா சோதா பத்தி ஃபல சச்சி கிரியாய சங்வத்தந்தி ஸ்ரத்தா புத்தி சம்பன்ன காருணிக பிங்குத்துனி சுபுருது பரிதி சிரஸ் குவன் விதுலிய ஒஸ்ஸே அது தவசிதி மிராத்ரி காலே விகாசனே கரன உதும் தர்மானு சாசனாவ ஸ்ரவணே கரனட்டாய் கௌருத் பலாபுருத்து வென்னே. புதுரஜானன் வஹன்சே தேசனாக்கல தர்மய யம் கிசு கெனெக் நிரதுருவம ஸ்ரவணிய கரணவனங் ஏ ஸ்ரவணிய கிரீமம தமன்ட மெலுவ பரலுவ திபவயம சுவபத்பாவேட பத்கர கனீம பினிச ஹேத்துவன பிரபலம சாதகே ஹட்டியட்ட கல்பனாக்கலுயுத்து வெனவா. புதுரஜானன் வஹன்சே மே லோகேட பஹலவிலா மே பரம பவித்ரவு தர்மய தேசனா கரலா அப்பட்டு நிரந்தரேன் சிதுக்கல அனுசாசனாவ தமை புதுகெனிக் ஹெட்டியட மாவிசின் முழுமஹத் லோக சத்வியா கிரிஹி மகருணாவெங் இட்டுக்கல யுதுகாரிய சம்பூர்ணத்வேட பத்கலா. தெம் பிக்ஷு பிக்ஷுனி உபாசக உபாசிக்கா கியன சிவன பிரிச ஹெட்டியட்ட ஏ உதும் தர்மய அப்ரமாதீவ பாவிதா கரல சசரதுக்கின் இதரவீம பினிச நிர்வாணிய சாட்சாத் கரகனீம பினிச கட்டியுத்து கரண்ட கியன அனுசாசனாவ. ஏ அணுவ கல்பனா கரல பிங்கத்னி மே தர்மய ஸ்ரவணய கரல தமங்கே ஆத்யாத்மிக தியூனு ஏதிகர கெனீம சந்தா கட்டியுத்து கிரீமை கல யுத்து காரிபவட்ட பத்வென்னி. அதமே உதும் தர்மானு சாசனாவே மாத்ருகாவ ஹெட்டியட்டப்பி தோரகத்தே சங்யுத்த நிகாயே சோதாபத்தி சங்யுத்தே சப்பஞ்ச வக்கையே சந்தான்வன சூத்திர தேசனாவா. மே சூத்திர தேசனாவே நமதமை பிங்வத்னி பல சூத்திரே பல கியன வச்சனே அதஹச தமை மார்க பல அவபோதே கியன காரணே. மிதனிதி மார்க பலவில
පළවෙනි මාර්ගඵලය එහෙම නැත්නම් සෝතාපන්න ඵලයට පත්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මෙයත් දන්නවා සතර මග සතර ඵල. සෝවාන් මාර්ගය සෝවාන් ඵලය. සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය. අනාගාමි මාර්ගය අනාගාමි ඵලය. රහත් මාර්ගය රහත් ඵලය. එතකොට රහත් ඵලයට පත්වීම සඳහා මූලිකවම අත්පත් කරගත යුතු ඵලය තමයි සෝතාපට්ටි ඵලය කියලා සඳහන් කරන්නේ. එතකොට සෝවාන් ඵලයට පත්වීම සඳහා අනුගමනය කළ යුතු කාරණා කිහිපයක් පිළිබඳව බුදුහාමුදුරෝ මේ සූත්‍ර දේශනාවේදී ඉතාම මැනවින් පැහැදිලි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා චත්තාරෝ මේ භික්කවේ ධම්මා භාවිතා බහුලී කතා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය. මහණෙනි, සෝතාපන්න ඵලයට පත්වීම සඳහා භාවිතා කළ යුතු බහුල කොට වැඩිය යුතු පෝෂණය කළ යුතු කාරණා හතරක් තියෙනවා. මෙන්න මේ කාරණා හතර බහුල කොට වඩනවන භාවිතයට ගන්නවන ඒ භාවිතයට ගන්න කෙනාට බහුල කොට වඩන කෙනාට සෝතාපන්න ඵලයට පත්වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සසර දුකෙන් එතර වීම පිණිස නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස උතුම් සෝතාපට්ටි ඵලයට පත්වීම පිණිස අපි අනුගමනය කළ යුතු ඒ ක්‍රියාමාර්ග මොනවද කියලා අපි කතා කරමු. පළවෙනි කාරණාව තමයි පින්වත්නි සප්පුරිස සංසේවෝ. සෝවාන් ඵලයට පත්වෙන්නත් තමන්ගේ සංසාර ගමන සැපවත් කරගන්න මේ සසර දුකෙන් එතර වෙලා නිවන සලසා ගන්නත් අපි පළවෙනියටම සම්පූර්ණ කළ යුතු කාරණාව තමයි සත්පුරුෂ උදවියගේ ආශ්‍රයට යොමු වීම. හොඳ මිනිස්සු කල්යාණ ගුණ තියෙන උදවිය ආශ්‍රයට ගත්තොත් තමයි අපට මේ උතුම් ධර්ම මාර්ගයේ ශ්‍රවණය කරන්න හරි හම්බෙන්නේ. එතකොට නිවන පිළිබඳව කතා කරන්නේ ධර්මයේ පිළිබඳව කතා කරන්නේ සසරේ දුක් ස්වභාවය පිළිබඳව කතා කරන්නේ පෞකාර මිත්‍රයෝ නෙවෙයි කල්යාණ ගුණ තියෙන කල්යාණ මිත්‍රයෝ. අන්න ඒ මිත්‍රයොත් එක්ක ඇසුරක් කළොත් පමණයි ඔබට මේ නිවන පිළිබඳව හඳුනගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව හඳුනාගන්න ලැබෙන්නේ. ඒ නිසා අත්‍යවශ්‍යම කරන පළවෙනිම කාරණය තමයි කල්යාණ ගුණ ඇති සත්පුරුෂයෝ ආශ්‍රයයට ගන්න. අපි පින්කම් ඉටුකට ප්‍රාර්ථනා කරන කාරණාවක් තියෙනවා. ප්‍රාර්ථනා ගාථා හැටියට අපි සජ්ජහායනා කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. මේ මා විසින් සිදු කරන ලද පින්කමේ ආනිසංසෙන් ආශිර්වාදයෙන් නිවන් දක්නා ජාති දක්වා අනුවන අසත්පුරුෂයන්ගේ ඇසුරක් නම් මට නොලැබේවා. කල්යාණ ගුණ ඇති සත්පුරුෂයන්ගේම ආශ්‍රය මට ලැබේවා. ඒ ආශ්‍රය කල්යාණ ආශ්‍රයක් හැටියට කල්පනා කරන්න ඕන. ඇයි? ඒ තුලින් තමයි අපට නිවැරදි මගක ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මාර්ගඵල අවබෝධ කරගන්න නම් පළවෙනියටම තියෙන්න ඕන කාරණාව තමයි සත්පුරුෂ කල්යාණ ගුණ ඇති උදවියගේ ආශ්‍රයකට යොමු වීම. පල්ලෙහා මට්ටමේ මිනිස්සු ආශ්‍රය කළාට කවදාකවත් නිවනක් තියා සුගතියක්වත් සලසගන්න බෑ. යන්න වෙන්නේ දුගතියට සතර අපායට. අද බොහෝ විට බලන්න හොඳට ඉන්න මිනිස්සු පෞකාර වැඩවල යෙදෙන්නේ පෞකාර මිත්‍රයෝ ආශ්‍රය කරන්න යොමු වෙච්ච නිසා. අද වෙනකන් හොඳ ජීවිතයක් ගත කළත් ඔබ ධනට බනට පින්කම් වලට යොමු වෙච්ච ධර්මයට යොමු වෙච්ච ජීවිතයක් ගත කළත් අද වෙනකන් ඔබ කාගෙන්වත් බැනුමක් අහන්න නැතුව කාගෙන්වත් චෝදනාවකට ලක් වෙන්න නැතුව ලස්සන ජීවිතයක් මේ දක්වා ඔබගෙන ආවත් ඔබට හෙට දවසේදී පෞකාර මිත්‍රයෙක් කොහේදී හරි මුණ ගැහුනොත්
ඒ පෞකාර මිත්‍රයාට ඔබ යටත් වුනොත් එක්ක මගතොටේදී හමු වෙන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුහුණු පොත ආශ්‍රය කරගෙන වෙන්න පුළුවන්. විවිධ ගැබ් වෙලා තියෙන ඉගෙනගත්ත කෙනාගේ ස්වභාවය තමයි හොඳ සහ නරක හඳුනා ගැනීමේ හැකියාවක් ඒ කෙනාට ලැබෙනවා. අපට අපේ හිත හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්මය දන්න තරමට. අපේ බුදුහාමුදුරෝ මේ ලෝකේ වාසය කරන මිනිස්සු ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදලා පෙන්නවා. ඒ තමයි එක කොටසක් ඉන්නවා තමන්ගේ හිතේ නරක සිතිවිලි පහළ වෙනවා, හැබැයි ඒ සිතිවිලි නරකයි කියලා දන්නේ නැති. දෙවෙනි කණ්ඩායම තමයි තමන්ගේ හිතේ නරක සිතිවිලි පහළ වෙනවා, හැබැයි ඒවා නරකයි කියලා දන්න පිරිස. තුන්වෙනි කණ්ඩායම තමයි තමන්ගේ හිතේ හොඳ සිතිවිලි පහළ වෙනවා, හැබැයි ඒවා හොඳයි කියලා නොදන්න පිරිස. අන්තිම කොටස තමයි තමන්ගේ හිත තුළ හොඳ සිතිවිලි පහළ වෙනවා, ඒවා හොඳයි කියලා දන්න පිරිස. මෙන්න මේ පුද්ගලයෝ වර්ග හතරෙන් පුද්ගලයෝ වර්ග දෙකක් සුගතිගාමී වෙන බවත්, ඒ වගේම අනෙකුත් පුද්ගල වර්ග දෙකක් දුගතිගාමී වෙන බවත් බුදුහාමුදුරුව පෙන්වෝ. ඒ කියන්නේ දෙන්නෙක් අඳුරට, දෙන්නෙක් ආලෝකයට. එතකොට අඳුරට යන දෙන්න තමයි තමන්ගේ හිතේ හොඳ සිතිවිලි පහළ වෙනකොට ඒවා හොඳයි කියලා නොදන්න කෙනා. තමන්ගේ හිත තුළ නරක සිතිවිලි පහළ වෙනකොට ඒවා නරකයි කියලා නොදන්න කෙනා. ඒ කියන්නේ හිතේ පහළ වෙන හොඳ සිතිවිලි, නරක සිතිවිලි, හොඳ හොඳ හැටියට, නරක නරක හැටියට නොදන්න කෙනා අන්ධකාරයට තල්ලු වෙලා යනවා. ආලෝකය කරා යොමු වෙන්නේ කවුද? හොඳ හොඳ හැටියට දැනගත්, නරක නරක හැටියට දැනගත්ත පුද්ගලයා. එතකොට මේ සමාජ පරිසරය තුළ හොඳ නරක හඳුනා ගන්නේ නැත්තේ කවුද කියලා ඇහුවොත්, ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ධර්මය නොදත් උදවිය. ධර්මය දන්නේ නැත්තම් ඒ කෙනා හොඳ නරක හඳුනා ගන්නේ නැහැ. ඒ හොඳ නරක හඳුනාගත්තේ නැති කෙනා, ධර්මය නොදත් කෙනාට මොකද වෙන්නේ? හොඳ නරක හැටියට දකිනවා, නරක හොඳ හැටියට දකිනවා. එතකොට මොකක්ද වෙන්නේ? හොඳ නරක හැටියට දැක්කහම ඒ හොඳ දේ නොකර ඉන්නවා, නරක හොඳ හැටියට දැක්කහම ඒ නරක දේ කරන්න පටන් ගන්නවා. ඒ නිසාම තමයි අඳුරට තල්ලු වෙන්නේ. ආලෝකයට යන්නේ කවුද? හොඳ හොඳ හැටියට, නරක නරක හැටියට හඳුනගත්ත ධර්මය දන්න පුද්ගලයා. ඒකෙන ආලෝකයට යන්නේ හොඳ හොඳ හැටියට දැනගෙන එය ඉටු කරන්නත්, නරක නරක හැටියට දැනගෙන එය ප්‍රතික්ෂේප කරන්නත් කටයුතු කරන නිසා. ඒ නිසා තමන්ගේ ජීවිත ගමන ආලෝකයට යනවද අන්ධකාරයකට ගෙන යනවද කියන එක තීරණය කරන්නේ ධර්මය දන්න තරමට අනුව, ධර්මය භාවිතා කරන තරමට. ඒ නිසා පින්වත්නි, ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා මේ මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස. සංසාර ගමනේ ස්වභාවය පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මය තුළ මේ සසරේ අපට විඳින්න වෙන වේදනා ගැන, විඳින්න වෙලා තියෙන දුක පිළිබඳව හරියටම පෙන්නලා තියෙන්නේ ඒ උතුම් බුදු වදන තුළ. ඒ නිසා ධර්මයේ පරිශීරණය කරනවා නම් සසරේ හැටි හරියට හඳුන ගන්න ලැබෙනවා. කළ යුතු දේ මොනවද, නොකළ යුතු දේ මොනවද කියලා වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම ධර්මය ශ්‍රවණය කරන තැනට යොමු වීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි පින්වත්නි, යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යම් කිසි දෙයක යථාර්ථය දකින ස්වභාවය. යෝනිසෝ මනසිකාරය කියලා තියෙනවා, ඒ වගේම අයෝනිසෝ මනසිකාරය කියලා තියෙනවා. යෝනිසෝ මනසිකාරය පිළිබඳව සරලම විග්‍රහයක් දැක්කොත්, ඒ කියන්නේ යම් කිසි දෙයක මුලට හිතනවා කියන එක. පෙනෙන තරමින් නවතින්නේ නැතුව ඒ පෙනෙන දේ ප්‍රඥාවෙන් දකිනවා කියන එක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මේ ඇස් දෙකෙන් පෙනෙන දේම නෙවෙයි පින්වත්නි ලෝකේ යථාර්ථය. ඇස් දෙකෙන් පෙනෙන රූපවල යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ තුන්වෙනි ඇස විවෘත කළහම. ඒ තුන්වෙනි ඇස තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව නැමැති තුන්වෙනි ඇස විවෘත කරපු කෙනාගේ ඇස් දෙකෙන් පෙනෙන්නේ ඒ දකින දේවල් වල යථාර්ථය.
ඔය ප්‍රඥා ඇස කියන එක විවෘත නොකරපු නිසා, ඔය අයෝනිසෝ මනසිකාරය නිසා මිනිස්සුන්ට දකින්න ලැබෙන දේවල් වරදවා ගන්නා ස්වභාවය තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරෝ අන්ධ භූතෝ අයං ලෝකෝ, මේ ලෝකේ බහුතරයක් අන්ධයි කියලා දේශනා කළේ. මොකද යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඇසට පේන විදියටම ග්‍රහණය කරන, නමුත් පෙනෙන දේ ඇතුළේ තියෙන යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරය තුල වාසය කරන කෙනෙකුට. මේක උදාහරණයක් ඇටියට ගත්තොත්, මේ දවස්වල කටින පෙරහැරවල් තියෙනවා. මේ පෙරහැරක් ඈත තියා දකිනකොට ඉදිරියෙන් යන එක කණ්ඩායමක් තමයි ගිනි බෝල කරකවන කණ්ඩායම. ඈත ඉඳලා මේ ගිනි බෝල කරකවන කෙනෙක් දිහා බලාගෙන හිටියහම අපට පේන දෙයක් තමයි ගිනි වලල්ලක් තියෙන බව. ගිනි බෝල වේගෙන් කරකවනකොට පෙනෙන්නේ අපට ගිනි වලල්ලක් තියනවා වගේ. ඒක තමයි S2ට පේන්නේ. හැබැයි මේ පෙනෙන දේ පෙනෙන විදියටම බාරගන්න හොඳ නැහැ. මොකද එතන ගිනි වලල්ලක් නෙවෙයි තියෙන්නේ. එතන ගිනි වලල්ලක් නොවේ කියන එක පැහැදිලි වෙන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? අර ගිනි බෝල කරකවන එක නවත්තලා බලන්න ඕන. ගිනි බෝල කරකවන එක නවත්තපු තැන බලන්න පුළුවන් පේන දෙයක් තමයි එතන ගිනි බෝල දෙකක් නැත්තම් ගිනි බෝල තුනක් වේගෙන් කරකවනකොට ඇතිවෙන ස්වභාවයක් නිසා තමයි එය ගිනි වලල්ලක් හැටියට පෙනෙන්නේ. එතකොට ගිනි වලල්ලක් නොවේයි, ගිනි බෝල කිහිපයක් වේගෙන් කැරකෙනකොට ඇතිවෙන ස්වરૂපය තමයි ගිනි වලල්ලක් වගේ අපට පෙනෙන්නේ. මෙන්න මේක තමයි යථාර්ථය කියලා කියන්නේ. ඒ යථාර්ථය දකින්න පුළුවන් නම් අපට ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියලා සඳහන් කරන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය තුල වාසය කරන කෙනෙකුට ජීවිතය සුවපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟ කාරණාව තමයි ධම්මානු ධම්මපටිපatti, ධර්මයට අනුගත ජීවිතයක් ගත කිරීම. යම්කිසි කෙනෙක් ධර්මයට අනුගත ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා මාර්ගඵල අවබෝධ කර ගැනීමට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාවලට යම්කිසි කෙනෙක් යොමු වෙනවා නම් ඒ කෙනාට මාර්ගඵල අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවායි කියලා. ඉතින් මේ පින්වත් හැම කෙනෙකුටම මෙන්න මේ කරුණු ටික සම්පූර්ණත්වයට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒ තුලින් තමයි ඔබට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා එය භාවිතා කිරීම, බහුල කොට වැඩිම, බහුල කොට පෝෂණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. මෙන්න මේ සූත්‍ර දේශනාව තුල අපට පැහැදිලි වෙන ඔන්න ඔය කාරණා යම්කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම මාර්ගයේ ගමන් කරලා නිවන සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අද සමාජ පරිසරය පිළිබඳව කල්පනා කරනකොට, මේ මාර්ගඵල පිළිබඳව කතා බහ කරනකොට අපට විවිධ තැන්වලින් ආරංචි වෙන සිද්ධීන් තිබෙනවා. ඒ අතරේ දෙයක් තමයි මේ ක්ෂණිකව ලැබිච්ච මාර්ගඵල පිළිබඳව. අද සමාජයේ සමහර උදවිය අපෙන් විමසන දෙයක් තමයි හාමුදුරුවනේ, මෙන්න මේ විදියට මාර්ගඵල ලබා ගන්න පුළුවන්ද? මාර්ගඵල අවබෝධ කරගන්න නම් මේ සඳහන් කරපු කාරණා අතිශයින් වීර්‍යවන්තව උත්සාහයෙන් යුක්තව පෝෂණය කිරීම කරන්න වෙනවා. එහෙම නැතුව මාර්ගඵල ලබන්න බෑ. එතකොට පින්වත්නි, මේ සමාජ පරිසරය අනිවාර්යයෙන්ම බලපානවා මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම සම්බන්ධයෙන් කල්පනා කරනකොට. අර බීජයක් වැඩෙන්නට පාරිසරික සාධක බලපානවා වගේ, අවුව බලපානවා වගේ, සුළඟ බලපානවා වගේ, ජලය බලපානවා වගේ, ඒ සාධක ටික එකට එකතු වුණාම බීජයක් හොඳට වැඩෙනවා වගේ තමයි මාර්ගඵල අවබෝධ කරගන්න නම් ඒකට බලපාන සාධක තියෙනවා. එතකොට ඒ බලපාන සාධක අතරේ පාරිසරික බලපෑම් කියන එකත් අනිවාර්යයි. තමන් වාසය කරන සමාජ පරිසරය අතිශයින් බලපානවා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාල සීමාව වගේ නෙවෙයි වර්තමාන කාල සීමාව. වර්තමාන කාල සීමාව පිළිබඳව කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඔස්සේ ගමන් කරන්ඩ පහසු කාලයක් කියලා නෙවෙයි අපි කියන්නේ, අපහසු කාලයක් කියලා. මොකද බුදුබණ කාටද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්
ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි බුදුහාමුදුරු දීපු උත්තරේ තමයි බුදුබණ විවේකී මනසක් තියෙන කෙනාට. බුදුබණ තියෙන කලබලකාරයෙකුට නෙවෙයි. බුදුබණ තියෙන්නේ බුදුබණෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම ලැබෙන්නේ විවේකී මනසකින් ජීවත් වෙන මිනිස්සෙකුට. විවේකයක් නැති කෙනෙකුට කලබලකාරී ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ බුදුබණෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද සමාජ පරිසරය පිළිබඳව කල්පනා කරනකොට මේ සමාජයේ මිනිස්සුන්ට විවේකය කියන එක අඩු වෙලා ගිහිල්ලා තියෙනවා, කලබලය කියන එක වැඩි වෙලා තියෙනවා. කලබලය වැඩි වෙන්න එවන් ජන සමාජයකට බුදුබණ ගැලපෙන්නේ නැහැ කියන එක කියන්න වෙනවා. දැන් බුදුබණ කාටද? විවේකී මනසක් තියෙන කෙනාට. ඒක හරියට පින්වත්නි, ඔබේ ගෙදර තියෙන කණ්ණාඩිය ගැන ඇහුවොත් ඔය ගෙදර තියෙන කණ්ණාඩිය කාටද කියලා ඒකට දෙන්න තියෙන උත්තරය තමයි ඒ කණ්ණාඩිය තියෙන්නේ මූණ බලන කෙනාට. එතකොට ඕනෑම කෙනෙකුට ගෙදර කණ්ණාඩියක් තියාගන්න පුළුවන්. හැබැයි ඒ කණ්ණාඩියෙන් වැඩේ තියෙන්නේ මූණ බලන කෙනාට. වෙදනලාවක වැඩේ තියෙන්නේ වෛද්‍යවරයාට. ඕනෑම ගෙදරකට වෙදනලාවක් කඩෙන් අරගෙන ඇවිල්ලා තියාගන්න පුළුවන්. හැබැයි වෙදනලාවක් තියාගත්තට වෙදනලාවේ වැඩ ගන්න පුළුවන්කම තියෙන්නේ, වෙදනලාවේ ප්‍රතිඵල තියෙන්නේ වෛද්‍යවරයාට. එතකොට වෛද්‍යවරෙන් නොවන කෙනෙකුට වෙදනලාවෙන් ඇති වැඩක් නැහැ. හැබැයි තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කාටද කියලා ඇහුවොත් විවේකී මනසක් තියෙන කෙනෙකුට. එතකොට මෙච්චර කාලයක් මේ බුදුබණ අපේ සමාජයට වැදගත් වුණා. දැන් අතීතයේ පිළිබඳව කල්පනා කරනකොට මේ අත්තම්මල සීයල අපිත් එක්ක එකඟ වේවි. අතීතයේ පිළිබඳව කල්පනා කරනකොට එදා මිනිස්සු මෙච්චර ධර්ම දේශනා ශ්‍රවණය කළේ නැහැ. අද වෙනකොට නිරන්තරයෙන් බුදුබණ අහන්න ලැබෙනවා. ධර්ම දේශනා පවත්වන දක්ෂ දේශකයන්න් වහන්සේලා බොහෝමයක් වැඩ ඉන්නවා. ඒ වගේම හැම මාධ්‍යකම වගේ ධර්ම දේශනා විහිදෙනවා. නිතරම බණ අහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. විහෙර විහාරස්ථානවල, සමිති සමාගම්වල, ගෙවල්වල උනත් මේ බණ පින්කම් ඉතාම උත්කර්ෂවත් ලෙස සිද්ධ වෙනවා. මෙච්චර ධර්ම දේශනා ශ්‍රවණය කරන්න එදා මිනිසුන්ට පුළුවන් වුණේ නැහැ. හැබැයි එතරම් බණ අහන්න නොලැබුණත් එදා මිනිස්සු කියපු දෙයක් තමයි ගමේ පන්සලේ හාමුදුරු නිතරම අපට කියන්නේ ජාතක කතා. හැබැයි එදා මිනිස්සු ජාතක කතාවෙන් හැදුනා. ඒ තරමටම විවේකී මනසක් තිබුණා. එදා මිනිස්සුන්ට ජාතක කතාව ප්‍රමාණවත් වුණා තමන්ගේ ජීවිතයේ සදාචාර සම්පන්නව ගෙන යන්න. අද ජන සමාජය ගැන කතා කළොත් කොච්චර බණ කීවත් ප්‍රතිඵල නැහැයි කියලා ඔබත් ඒ වගේම අපත් චෝදනා කරන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. කොච්චර බණ දේශනා සිද්ධ කළත් මේ රට හැදිලා නැහැ කියලා ඔබ විසින් චෝදනා කරනවා. විවිධ තැන්වලදී ඒවා ගැන කතා වෙනවා. ඒවා සිද්ධ වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ ප්‍රධාන හේතුවට අපි පහර නොදී කිසිම වෙලාවක අපට සුවපත් වෙච්ච අනාගතයක් ගැන කල්පනා කරන්න පුළුවන්කමක් නැහැ. අපට වැරදුණු තැන තමයි පින්වත්නි බුදුබණෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් විවේකී මනස අපි නැති කරගත්තා. ඒ විවේකී මනස වෙනුවට අපි කලබලකාරී මනසක් ඇති කරගත්තා. ඒ කලබලකාරී මනසක් ඇති කරගත්ත නිසා දැන් අපට බුදුබණ නොගැලපෙන මට්ටමකටපත් වෙලා තියෙනවා. ධර්මදේශනා ශ්‍රවණය කරන්න පුළුවන්, ඒකින් වැඩ ගන්න බැරි වෙලා. ඒකයි මම අර කලින් උපමාව භාවිතා කළේ. වෙද නලාව තියාගන්න පුළුවන්, හැබැයි ඒකෙන් වැඩ ගන්න පුළුවන් වෛද්‍යවරයාට විතරයි. අනිත් කෙනා දන්නේ නැහැ. දැන් අද සමාජයේට වෙලා තියෙන්නේ කොච්චර බණ දුන්නත් ඒ බණට අනුගත වෙන්න, ඒ බණෙන් ප්‍රතිඵල ලබන්න නොහැකි ජන සමාජය බවට පත් වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ රටේ බුදුදහමට යොමුව ඒ පැවතුණු සංස්කෘතියට අපේ මිනිස්සු පහර පිට පහර ගහපු එක. මේ රට මොන රටක්ද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නයට දෙන්න තියෙන උත්තරය තමයි මේ රට සිංහල බෞද්ධ රටක්. එතකොට මේ රටේ ක්‍රියාත්මක වුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය. එතකොට සිංහල බෞද්ධ සංස්කෘතිය කිසිම වෙලාවක කාටවත් හානිදායක වෙච්ච සංස්කෘතියක් නෙවෙයි. මේ අතීතයේ
තොරතුරු පිළිබඳව ගවේෂණය කරනකොට, එදා මිනිස්සු ගැන කතා කරනකොට, ගොවිතැන්පත් කරගෙන හිටපු ඒ ජන සමාජය පිළිබඳව කතා කරනකොට, සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රධාන තැන දීලා කටයුතු කළේ. සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන තැන දුන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයට අනුව දුරාචාරයට නෙවෙයි සදාචාරයට. මේ රට සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය ක්‍රියාත්මක වුණා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන තැන දුන්නේ දුරාචාරයට නොව සදාචාරයට. සදාචාරයට ප්‍රමුඛස්ථානය ලබා දුන්නු රටක් නිසා එදා ජන සමාජයට විවේකය තිබුණා. ඒ විවේකය නිසා ඒ මිනිසුන්ට ජාතක දේශනාව ප්‍රමාණවත් වුණා ගමන ලස්සන කරගන්න. එදා මිනිස්සු ණයත් නැ, බයත් නැ, කලබලත් නැ. පොල්ලතු පැලේ හිටියට, මැටි ගහපු ගෙදර හිටියට ඒ මිනිස්සු බොහොම අන්‍යෝන්‍ය සබැඳියාවෙන් ලස්සනට ජීවිතය ගත කළා. ගෙදරට ඥාතියෙක් ආවත් මූණ පුප්ප ගත්තේ නැ. ඒ වගේම දත්මිටි කෑවේ නැ. ඒ ආපු කෙනාට ඉතාම හොඳින් සංග්‍රහ කළා. කුඹුරට පණිවිඩය ආවහම අහවලා ඇවිල්ලා කියලා උදැල්ල හෝදගෙන, මඩ ටික හෝදාගෙන ගෙදර ගිහිල්ලා ඒ ආගන්තුක සත්කාර ටික කළා. සතියක් ඒ ගෙදර හිටියත් කන්න ටික දුන්නා, කේන්ති ගත්තේ නැ. එදා ඒ විවේකී මනසක් තිබුණා. ගමයි පන්සලයි වෙවයි දාගබයි කියන සංකල්පය මත පිහිටලා ඒ මිනිසු පන්සලෙන් හැදුනා. ඒ විවේකය ඒ මිනිසුන්ට තිබුණා. පින්වත්නි, කාලයාගේ ගතවීමත් එක්ක සිංහල බෞද්ධ රටේ මේ සිංහල බෞද්ධයන්ට, මේ රටවැසියන්ට මේ සංස්කෘතිය කරපින්නාගෙන සංවර්ධනය කරන්න බැහැයි කියන මතවාදය ඇති වුණා. රට දියුණු කරන්න නම් සුද්දගේ ක්‍රමයට යන්න ඕන කියලා කල්පනා කළා. ඒ අනුව මොකද කළේ? අපේ රටේ මිනිස්සුත් සුද්දාගේ සංස්කෘතිය කරට ගත්තා. විවිධ ආක්‍රමණ වලින් පස්සේ අපේ රටට යොමු වෙච්ච ඒ සංස්කෘතීන් කරට ගත්ත නිසා අපි අද වාසය කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් තුල නෙවෙයි, සුද්දාගේ සංස්කෘතිය තුල. සුද්දගේ සංස්කෘතිය තුල තියෙන්නේ ප්‍රධානත්වය සදාචාරයට නොව දුරාචාරයට. අද සංවර්ධිත රටවල් ගැන කතා කළොත්, ලෝකේ බලවත් රටවල් පිළිබඳව කතා කළොත්, ඒ තරම් බලවත් රටවල් බවට ඒ රටවල් පත් වෙලා තියෙන්නේ, සංවර්ධිත රටවල් බවට ඒ රටවල් පත් වෙලා තියෙන්නේ, සල්ලිකාර රටවල් බවට ඒ රටවල් පත් වෙලා තියෙන්නේ, පින්වත්නි, දුරාචාරය පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරලද, නැත්නම් සදාචාරය පදනම් කරගෙන ආර්ථික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරලද කියලා ප්‍රශ්නයක් ඇහුවොත්, ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක් තමයි සුද්දාගේ රට පෝෂණය වෙලා තියෙන්නේ, සංවර්ධිත රටක් බවට පත් වෙලා තියෙන්නේ දුරාචාරය පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරලා. ප්‍රශ්න ඇති කරලා, යුද්ධ ඇති කරලා, යුද්ධ කරන ආයුධ හදලා, ඒ ආයුධ විකුණලා, ඒවෙන් හම්බ කරපු සල්ලි වලින් තමයි ඒවා පොහොසත් වුනේ. වස විස හදලා, ඒවා බෙදලා, ඒවා කණ්ඩ දීලා, ලෙඩ්ඩු හදලා, ලෙඩවලට බෙහෙත් හදලා, බෙහෙත් විකුණලා තමයි ඒ රටවල් පොහොසත් වුනේ. මිනිස්සුන්ගේ මනස විකෘති කරලා, තරුණයාගේ මනස විකෘති කරන දේවල් ගොඩනගලා, දරුවාගේ මනස විකෘති කරලා, මිනිස්සුන්ව බුදුබණට අනුවනං අනුසෝතගාමී දිශාවකට තල්ලු කරලා, ඒ කියන්නේ පල්ලම් බස්සලා වැරදි පාරකට යොමු කරලා, ඒ වැරදි පාරේ ගමන් කරන මිනිස්සුන්ගේ ධනය හූරාගෙන එකතු කරගත්ත, දුරාචාරයේ පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරලා තමයි ඒ රටවල් ලෝකේ ප්‍රබල රටවල් බවට, ඒ වගේම ධනවත් රටවල් බවට පත් වෙලා තියෙන්නේ. ඒවා සුදු ජාතිකයන්ගේ, නැත්තං සුද්දාගේ සංස්කෘතිය. හැබැයි මේ රට සිංහල බෞද්ධ රටක් හැටියට සියලුම ජාතිකයෝ වාසය කරන ප්‍රධාන තැන සිංහල බෞද්ධ ජන සමාජයට ඒ සංස්කෘතියට ලැබෙන, කවුරුත් ඒ සංස්කෘතිය අගය කරන මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ අපේ අයත් මොකද කරන්නේ? ඒ සුද්දාගේ සංස්කෘතියට යොමු වුණා. ඒ නිසා මොකද වුනේ? දුරාචාරයේ පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක් පටන් ගත්තා. දැන් බලන්න පින්වත්නි, මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය තියෙනවා නම්, බුදුදහම පිළිබඳව කතා කරනවා නම්,
මේ රටේ අම්මලගේ තාත්තලගේ ඇස්වලට කඳුළු වෙන්න බෑ. අනේ හොඳට හිටපු දරුවා අද කුඩු ගහන තැනට වැටුණා. හොඳට හිටපු කෙල්ල අද වැරදි පාරේ යනවා. කොච්චර දෙමව්පියෝ මේ රටේ අඬා වැළපෙනවද දැන්? දුරාචාරී පැත්තට යොමු වෙලා යාළුවොත් එක්ක ගිහිල්ලා රෑ එළි වෙනකන් කුඩු ගහන, වැරදි වැඩ කරන, පවට බර වෙන, දුස්සීලකම් කරන මෙන්න මේ වගේ ජන සමාජ ගොඩනැගුණු නිසා අද අපේ රටේ ජාති ආගම් කුලමල ભેදයකින් තොරව අම්මලගේ තාත්තලගේ ඇස්වල කඳුළු, ඒ තරමටම දරුපරපුර තරුණපරපුර දුරාචාරයේ පැත්තට යොමු වෙලා තියෙනවා. කවුරු කෙසේ කීවත් ඒවා ක්‍රියාත්මක වෙනවා. අද මත්ද්‍රව්‍ය පිළිබඳව කතා කරනකොට වර්ග ගණනාවක් පිළිබඳව අපට අහන්න ලැබෙනවා. විවිධ තැන්වලදී ඒවා බෙදා හැරීම් කටයුතු කරනවා. එතකොට මේ වගේ රටක සදාචාරයට ප්‍රමුඛස්ථානය දුන්නා නම්, සදාචාරය පදනම් කරගත් කටයුත්තක් කරනවා නම් ඒ වගේ දේවල් වෙන්න බෑ. මේ රටේ දෙමව්පියන්ට දරුවෝ ගැන බයක් ඇති වෙන්න බෑ. අද බලන්න, තමන් දරුවෝ බිහි කළාට ඒ අම්මලා තාත්තලා පුදුම බියකින් වාසය කරනවා. අනේ අද හොඳට ඉන්න මගේ පුතා හෙට දවසේ මොනවා කරයිද දන්නේ නැහැ. අද දවසේ හොඳට ඉන්න මගේ දුව හෙට දවසේ මොනවා කරයිද දන්නේ නැහැ. ඒ බිය කියන එක තියෙනවා. අද ප්‍රේම සම්බන්ධතාවය ගැන කතා කළත් කසාද බඳින එක පිළිබඳව සැකයක් තියෙනවා. අද හොඳට හිටියත් හෙට මොනවා වෙයිද දන්නේ නැහැ. හෙට මොන පාරේ මගේ මහත්තයයිද දන්නේ නැහැ, මගේ නෝනයයිද දන්නේ නැහැ. ඒ බිය කියන එක, ඒ ගැටලුව අද සමාජයට ඇති වෙලා තියෙනවා. ඒ නිසා සදාචාර සම්පන්න මිනිසෙකුට ජීවත් වෙන්න අපහසු විදියටම සුද්දාගේ සංස්කෘතියට යොමු වෙලා දුරාචාරයේ පදනම් කරගත් ගමනක යෙදෙන බව අපට පැහැදිලි. ඒ නිසා අපට කියන්න තියෙන්නේ පින්වත්නි, දුරාචාරයට ප්‍රමුඛස්ථානය ලබා දුන්නු රටක බුදුබණට ඉඩක් ලැබෙන්නේ නැහැ. අපි මෙන්න මේ කාරණය වෙනස් කරන්න ඕන. ජාති ආගම් කුලමල ભેදයකින් තොරව හැමෝම එකට එකතු වෙලා මේ දුරාචාරයට දීලා තියෙන තැන නැති කරලා, වැරදි දේ වැරදි හැටියට දැකලා ඒ වැරද්ද අවසන් කරලා දාන්න, දුරාචාරයට පහර ගහන්න, සදාචාරයට තැන දෙන්න අපි කටයුතු කරන්න ඕන. අද ගොඩක් වෙලාවට අපේ සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ දුරාචාරයට යොමු වූ ගතිය. ඒ කියන්නේ සුද්දාගේ සංස්කෘතිය අපේ රටට ගෙන්න ගත්තා. අපිත් දැන් අපේ තිබිච්ච සංස්කෘතියට පහර දීලා සුද්දාගේ සංස්කෘතිය අගය කළා. ඒ කියන්නේ දුරාචාරයට තැන දුන්නා. ඒ තුලින් අපිට ධනේ ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි සුද්දට අහිමි වෙච්ච දෙයක් අපටත් අහිමි වෙන්න යනවා. ඒ තමයි අපට තිබුණු ඒ විවේකී මනස. සුද්දාගේ ඒ සංස්කෘතියත් එක්ක ඒ අයට ඒ විවේකී මනස නැති වුණා. අපටත් දැන් ඒ සංස්කෘතියින් කරගහගත්ත නිසා විවේකී නැති වෙලා යනවා. දුරාචාරයට තැන දුන්නු රටක මිනිසුන්ට විවේකයක් හිටින්නේ නැහැ. විවේකී නැති රටකට කලබලය මතු වෙනවා. කලබලය ඇති වුණු රටකට බුදුහාමුදුරු දෙසු ධර්මය නොගැලපී යනවා. අද කොච්චර බණ කිව්වත් බණෙන් ප්‍රතිඵල ලබන්න බැරි අපේ රටේ මිනිස්සුත් සුද්දගේ රටේ මිනිස්සු වගේ සුද්දගේ සංස්කෘතියට යොමු වෙච්ච නිසා කලබලකාරී පිරිසබ්බවට පත් වුණා. අද අපි ඔක්කොම කලබලෙන්. මං මේ කියන කතාව කල්පනා කරලා බලන්න. අද දරුවෙක් මෙලොවට උපදිනකොටම දරුවගේ කකුල් දෙකෙන් උස්සලා කනට ලං කරලා ආ කියපන් ආ යන්න කියපන් ඈ කියපන් ඈ යන්න කියපන් කියලා එතන ඉඳලම උගන්වන්න පටන් ගන්නවා. ඉපදිච්ච වෙලාවේ ඉඳලම දරුවෝ අද කලබල වෙලා. ඒ කලබලය බලන්න පින්වත්නි, ශිෂ්‍යත් පන්තිය වෙනකොට තියෙන කලබලේ සාමාන්‍ය පෙළ කලබලයක්, උසස් පෙළ කලබලයක්, විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ එතනත් කලබලයක්, උපාධි අරගෙන රස්සාවකට යනකොට රස්සාව කරන තැනත් කලබලයක්, ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවය ගැන කතා කළොත් ඒකත් කලබලයක්, විවාහයත් කලබලයක්, පෞල් ජීවිතත් කලබලයක්. මේ හැම තැනම දැන් කලබලේ. පාරට බැස්සත් කලබල, ටෙලිනාට්‍යයක් බැලුවත් කලබල, චිත්‍රපටියක තියෙන්නෙත් කලබල, මුළු රටේම තියෙන්නේ කලබල. ඔන්න ඔය කලබලේ නිසා ඔබට දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි කාලය පුදුම වේගයකින් යන බව දැනෙනවා.
අපට දැන් දැනෙන දෙයක් තමයි කාලය පුදුම වේගයකින් යනවා. අද දවස ගැන හිතලා බලන්න. පුදුම වේගයකින් මේ කාලය ගත වෙනවා. මේ 2019 අවුරුද්ද ඒ පුදුම වේගයකින් කාලය ගත වෙන බව දැනෙන්නෙම අර කලබලය නිසා. මිනිස්සු සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඉවත් වුණා, සුද්දගේ සංස්කෘතියට යොමු වුණා, දුරාචාරය විවෘත වුණා. එය පසුබිම් කරගත් ගමනක යෙදෙනවා. මිනිස්සුන්ට විවේකය නැති වුණා, කලබලය ඇති වුණා. මිනිස්සු කලබලය සොයාගෙන යන මට්ටමකට වැටුණා. අද කලබලයටම කැමති වෙච්ච ජන සමාජය. අද අමරදේව මහත්මයාගේ සසර වසන තුරු වගේ ඒ ගීත අද ගැලපෙන්නේ නැති මට්ටමකට වැටිලා. ඒව ගැන අහනකොට නිදිමත එනවයි කියලා කියන්නේ. මේ විදියට මහා විකෘතියකින් කලබලයට පත් කරමින් ඒ මට්ටමට යන උදවියගේ ඒ දර්ශනය කැමති වෙච්ච කලබලකාරී ජන සමාජය බවට පත් වුණා. අද ගීත ගැන කතා කළත් කියන කෙනාට තේරෙන්නේ නැහැ මම මොනවද කියන්නේ කියලා. අහන කෙනාට තේරෙන්නේ නැහැ මේ කෙනා මොනවද කියන්නේ කියලා. ඒ තරමටම කලබල ජන සමාජයක් ඇති වුණා. පින්වත්නි, කලබලයට යොමු වන ජන සමාජයකට තථාගත බුදු දේශනාවෙන් ප්‍රයෝජන ගන්න බොහොම අමාරු බව මතක තියාගන්න. ඒ නිසා ආධ්‍යාත්මික ගමනක් අපට අවශ්‍යයි නම් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුගත ජීවිතයක් ගත කරන්න ඕනෑ නම් අපි මේ කලබලකාරී සමාජ පරිසරයෙන් මිදෙන්නම ඕන. විවේකී මනසකට එන්න ඕන. මේ කලබලය මිනිසුන්ව ආධ්‍යාත්මික ගමනෙන් ඉවත් කරන කලබලයක් බවටම පත් වෙලා තියෙනවා. මේ රටේ භික්ෂුන් වහන්සේලා, මේ රටේ ආධ්‍යාත්මික නායකයන්, මේ රටේ පන්සල, පල්ලිය, කෝවිල මිනිසුන්ට ඕන වෙන්නේ ආධ්‍යාත්මික දියුණුවකට. ආධ්‍යාත්මික දියුණුවක් ඕන කරන්නේ විවේකී මනසකට. විවේකී මනසක් ඕන කරන්නේ සදාචාරයට තැන දුන්නු කෙනෙකුට. සදාචාරයට තැන දෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ. එහෙනම් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීලා දුරාචාරය පදනම් කරගත් ගමනක යෙදෙන ජන සමාජයක් නම් ඒ කෙනාට බෞද්ධ වේවා, කතෝලික වේවා, හින්දු වේවා, මුස්ලිම් වේවා ආධ්‍යාත්මික පසුබිමක අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒකේ ප්‍රතිඵල හැටියට අද නෙවෙයි ඉදිරියට යන්න මිනිස්සු යෝජනා කරાવી මේ රටට කිසිම ආගමක් එපා, මේ රට අනාගමික රාජ්‍යයක් විය යුතුයි කියලා. අන්න ඒ කටයුතු ඉදිරියේදී වෙන්න පුළුවන්. මොකද මිනිස්සු ටික ටික ආධ්‍යාත්මික ලෝකයෙන් ඉවත් වෙගෙන යනවා කලබලය නිසා. ඒ කලබලයට යොමු වීම අතිශයින් භයානක බව මේ වෙලාවේදී අපි මතක් කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ධර්මකාරණ අද පැහැදිලි කිරීමක් කළා. විශේෂයෙන් අපේ මාතෘකාව බවට පත් උනේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ සප්පඤ්ඤ වග්ගයේ සඳහන් ඵල සූත්‍ර දේශනාව. සෝතාපන්න ඵලයට පත්වීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරන්නේ. ඒ සූත්‍ර දේශනාවට අනුව පෙන්නපු පළවෙනි කාරණාව තමයි සත්පුරුෂ ආශ්‍රය. කලබලකාරී ජන සමාජයක සත්පුරුෂ ආශ්‍රයක් දකින්න හම්බෙන්නේ නැහැ. කලබලකාරී ජන සමාජයකට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙයිද කියන එකේ ගැටලුවක් තියෙනවා. දුරාචාරයට යොමු වෙච්ච ජන සමාජයක් නම් ඒ ජන සමාජයෙන් ලැබෙන උපදෙස්ද දුරාචාරයටම යන ගතියෙන් තමයි යුක්ත වෙන්නේ. ඒ නිසා සත්පුරුෂය ආශ්‍රය කරන්න වෙනවා මාර්ගඵල අවබෝධ කරගන්න. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්න වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් වාසය කරන්න වෙනවා. ධර්මයට අනුගත ජීවිතයක් ගත කරන්නට වෙනවා. මෙන්න මේ කරුණු කාරණා සම්පූර්ණත්වයට පත් කරන කෙනාට මාර්ගඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දැන් මේ කාරණා දැනගෙන හිටියට, අහගෙන හිටියට මේකෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් මිනිස්සේ බවට පත් වෙන්න තමන් කල්පනාකාරී විය යුතුයි. ඒ නිසා තමන්ගේ ජීවිත ගමන
සුවපත් කරගන්න උත්සාහ කරන්න මාර්ගඵල අවබෝධ කරගන්න ඒක තමන්ට උපකාරී වෙනවා. හැබැයි මේ සමාජ පරිසරය තුළ මේ තනින් තන මතුවෙන විදියට එකපාරට මාර්ගඵලලාභීන් පහළ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ සඳහා වාසනා ගුණය කියන එකකුත් බලපාන. යුග වාසනා කියලා එකක් තියෙනවා. දැන් බුද්ධෝත්පත්ති කාලවලත් මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙනවා, අබුද්ධෝත්පත්ති කාලවලත් මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙනවා. එතකොට මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙන්නේ පෙරපින නිසා. නමුත් අබුද්ධෝත්පත්ති කාලයක මනුස්ස ලෝකේ උපදින මිනිස්සුන්ට බුද්ධෝත්පත්ති කාලයක උපදින මිනිස්සුන්ට තියෙන වාසනා ගුණය නැහැ. ඒ නිසා තමයි අබුද්ධෝත්පත්ති කාලයක මනුස්ස ලෝකේ උපදින මිනිස්සුන්ට මේ උතුම් ධර්මයෙන් බිඳක්වත් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැහැ. මේ ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා දකින්න නැහැ. හැබැයි මනුස්ස ලෝකේ මිනිස්සු තමයි. අන්න ඒ වගේ තමයි පින්වත්නි බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට තිබිච්ච වාසනා ගුණය, බුදුහාමුදුරුව සමීපයේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාට තිබිච්ච වාසනා ගුණය අද සමාජයේ ජීවත් වන අපට නැහැ. ඒ නිසා එදා සතරපද ගාථාවකින් මාර්ගඵල ලැබුවට මෙතු දන්නවා අස්සජි මහරහතන් වහන්සේ යේ ධම්මා හේතුප්පභව තේ සංහේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදි මහා සමනෝ දන්න ටික දේශනා කළේ. ඒ සතරපද ගාථාව ශ්‍රවණය කරලා සෝතාපන්න ඵලයට පත් වුණා. නමුත් ඒ විදිහේ සතරපද ගාථාව ශ්‍රවණය කරලා මේ කාලෙදී මාර්ගඵල ලබන්න එදා තිබිච්ච වාසනා ගුණය අද තියෙනවාද කියන එක පිළිබඳව කල්පනා කරන්නට වෙනවා. මේ කාලේ රහත් වෙන්න බැහැයි කියලා කියනවා නෙවෙයි, මාර්ගඵල ලබන්න බැහැයි කියලා කියනවා නෙවෙයි, පුළුවන් එදාට වඩා කැපකිරීමක් වීරයක් සිද්ධ කරන්න වෙනවා. ඒ වීරය ඇති කරන්න අපහසු කාල සීමාවක් බවට පත් වෙලා තියෙනවා. එදා මිනිස්සුන්ගේ හිතේ කෙලෙස් විවිධ විදියට බැඳගත්තා නම් අද ඒ ලනු යකඩ දංවැල් බවට පත් වෙලා කියන එකයි අපට මේ කියන්න වෙන්නේ. ඒ නිසා ලේසි නෑ මේ බැම්මෙන් මේ බැඳීම් වලින් ඉවත් වෙන්න. ඒ තරමටම අපි මේවා කරගහගෙන තියෙනවා. ඒ නිසා අපි ආරාධනය කරනවා බුදුබණ ගැළපෙන සමාජයක් ගොඩනගන්න ඔබට අයත් කාර්යභාරය සම්පූර්ණ කරන්න. පංචශීලයේ සුරකින සමාජ පරිසරයක් ගොඩ නැගිය යුතුයි. පන්සිල් කඩ කරන ජන සමාජයක් එන්න එන්න බුදුබණට ඉඩක් නැත, පන්සලට ඉඩක් නැත. ඒ නිසා ඉල්ලන ඉල්ලීම මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබෙන් පන්සිල් සුරකින තැනට අදිෂ්ඨානයක් ඇති කරගන්න. පංච දුෂ්චරිතෙන් වැළකීලා පන්සිල් රකින ජන සමාජය බවට පත් වෙන්න ඔබ පන්සිල් රකින තැන අද හිටගන්න. ඉදිරි අවුරුදු පහක කාල සීමාව තුලදී අඩුම ගානේ 5 දිනක්වත් පන්සිල් රකින තැනට ගෙනල්ලා මේ රටේ සදාචාරයට ශක්තිය සපයන්න කියලා පිල්ලීමක් කරනවා. දුරාචාරයට යනවා වැඩි, වැරදි පාරේ යනවා වැඩි, තල්ලුවත් වැඩි. ඒ පැත්තට අපි අනිත් පැත්තට හැරෙන්න වෙනවා. අනුසෝතගාමි වෙලා හරියන්නේ නැහැ, පටිසෝතගාමි වෙන්න ඕන. ඔබ පන්සිල් රකින තැන හිටගන්න, 5 දිනේ පන්සිල් රකින තැනට ගෙනල්ලා දෙන්න. සිංහල බෞද්ධ සංස්කෘතියට තැන දෙමු. එකින් කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒ තුලින් අපි අපේ රට විවේකී මනසක් තියෙන රටක් හැටියට ඒ ධර්මයට බුදුබණට අනුව පොහොසත් රාජ්‍ය බවට පත් කරගනිමු. ඒ සඳහා කටයුතු කරන්න උට්ටාන විරියාදිගතා සේදා වක්කිතා බාහා බල පරිචිතා ධම්මිකා ධම්මලද්දා උත්සාහයෙන් වීරෙන් දෑත දෙපය වෙහෙසුවල දහඩිය මුගුරු වගුරවල ධර්මානුකූලව හම්බ කරන්න. අපි ධර්මානුකූලව හම්බ කරමු. එයයි අපේ දියුණුවේ ක්‍රමය. බුදුදහමට ඉඩ දෙන්න මේ ධර්මදේශනාව කාටත් හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සිරස FM ධර්මාසනිය වැඩම කොට වදාළ පූජ්‍යපද ගල්කිස්සේ
සෝමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. හෙට රාත්‍රී 9:05ට ධර්මාසනයේට වැඩම කරන්නේ පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. ඔබ හැමට තෙරුවන් සරණයි.